ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. ඒවං අචින්තියා බුද්ධා බුද්ධ ගුණා අචින්තියා අචින්තියේසු පසන්නානං විපාකෝ හෝති අචින්තියෝති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන් අනන්තයි, ඥාන වශයෙන්ද අනන්තයි. සර්වඥන් වහන්සේ පිළිබඳව සාගර හතරක් සඳහන් වෙනවා. අපේ ලංකාද්වීපයේහි ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව පූර්ණ ධාරණයක් ඇතිව සිටි ගතිම්බය විහාරවාසී කිස්ස කියන ස්වාමින් වහන්සේ කෙනෙක් දඹදිවතලේ වන්දනාවට පිටත් වුණා. මේ වන්දනාවට යන්නේ මුහුදු යාත්‍රාවෙන්. මහා මුහුදේ අතරක මැද හරියේදී මුන්නහන්සේ මේ නැවේ මුදුනට නැංගා. හාත්පස බැලුවාම හාත්පසින් පෙනී ගියේ රිදී පටක් ඇතිරෙව්වා වගේ තුනී වැතේ තියෙන සැල ජල රැළියයි. මුන්නහන්සේ කල්පනා කළා මේ මහා සාගරයයි. මේ වගේ සාගර හතරක් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ජල සාගරය, ණය සාගරය, ඥාන සාගරය සහ සංසාර සාගරය කියලා. ජල සාගරේ නම් මේ කියන මහ සාගරයයි. මෙහි තියෙනවා කෙළවරක්. වෙරළින් කෙළවර වෙනවා, යටින් පොළොවෙන් කෙළවර වෙනවා, උඩින් අහසින් කෙළවර වෙනවා. නිසා මේක අන්ත සහිත සාගරයක්, කෙළවරක් තියෙනවා. එවගේම සංසාර සාගරය කියන එකෙත් එක්තරා කොනක් තියෙනවා. සංසාර සාගරය කියන්නේ අතරක් නැර ඉපදෙමින් මැරෙමින් යන මේ ස්කන්ධ පරම්පරාව. මේක අගක් මුලක් පෙන්වන්න බැරි තරම් පුදුම විදිහේ සංසාර ගමන. ඒකේ කෙළවර අන්දාසක රහත්ව, පසේ බුදුව, ගෞතුණා බුදුව පිරිනිවන් පෑමින් සිද්ධ වෙනවා. ඊළඟට ඥාන සාගරය කියන්නේ සරුවඥතා ඥානයයි. සරුවඥතා ඥානය යම්තාක් ලෝ තුල දැකිය යුතු දේ ඇතනම් ඒ හිංකොට පවතිනවා. සරුවඥතා ඥානයට එහා අවබෝධ කරගන්න කිසිවක් ඉතුරු නැහැ. සරුවඥතා ඥානයයි අවබෝධ කළ යුතු සියල්ලයි එකට එක සම්බන්ධයි. දිනක් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා, මේ බුදු ශාසනයේ ප්‍රඥාවෙන් අග්‍ර සාරිපුත්‍ර මහරහතන් වහන්සේ. මේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ තරම් ප්‍රඥාවන්තයෙක් මේ බුදු ශාසනයේ වෙන නැහැ. ඒ සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ ප්‍රඥාව කොහොමද කියනවා නම්, යදුන් 150ක් දිග ඇති ගුරුල් රාජයේ අහසේ පියාසර කරනකොට ඔහුගේ පියාපතට යට වෙන අහස සීමිතයි. අනිත් අවකාශය අනන්තයි. ඒ වගේම සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වැනි මහෝත්තමයන්ගේ ප්‍රඥාවත් ඒ ගුරු රාජයාගේ පියාපතට යට වෙන අවකාශයෙන් ස්වල්පයි. සරුවඥන් වහන්සේගේ සරුවඥතා ඥානයේ අවකාශයේ අනන්තයි. අනික තමයි ඥාන ණය සාගරය.
නෑසාගරේ කියන්නේ අනන්තන සමන්වාගත සමන්තපට්ඨාන මහා ප්‍රකරණයේ තියෙන දේශනා ණය ක්‍රමේ. මේකේ නිමක් පෙන්වන්න කිසිවෙකුට පුළුවන් කමක් නැහැ. හැබැයි සරුවඥතාඥානයේද පමණයි පුළුවන්. සරුවඥතාඥානයේ පිහිට කරගෙන තථාගතයන් වහන්සේ බුදු වීමෙන් සතරවෙනි සතියේදී මේ අනන්තන සමන්තපට්ඨාන මහා ප්‍රකරණේ සම්වර්ෂණය කළා. මහා සාගරයේ ඉස්සර කාලේ කියනවා යොදුන් 84,000ක් ගැඹුරුයි කියලා. මේ ගැඹුරු සාගරයේ තමයි යොදුන් 500 යොදුන් 1000 විශාල දිග පළල ඇති. තිමි තිමිංගල තිමිර තිංගල අජ්ජාරෝහ ආනන්ද කියන මහා මත්ස්‍ය රාජව හැසිරෙන්නේ. ඒ මත්ස්‍ය රාජයන්ට මේ වෙරළ සමීපයට එන්න පුළුවන් කමක් නැත්තේ ඔවුන්ගේ ශරීරය විශාලයි. ඔවුන්ට ක්‍රීඩා කරන්න හැසිරෙන්නේ තියෙන එකම තැන තමයි මේ සාගර පටල. ඒ වගේ සරුවඥතාඥානයේට ක්‍රීඩා කරන්න තියෙන එකම තැන මේ සමන්තපට්ඨාන මහා ප්‍රකරණේ තියෙන ණය ක්‍රමයේ දේශනා ක්‍රමයේ. එනිසා ඒ තථාගතයන් වහන්සේගේ සිතේ පුදුම විදිහේ ඥාන සම්ප්‍රයුක්ත ප්‍රීති වේගයක් පහළ වීමෙන් ශ්‍රී ශරීරයෙහි සවනක් බුදුරැස් විහිදෙන්න පටන් ගත්තා. ඒ සවනක් බුදුරැස් විහිදීම පුදුම විදිහට පැතිරෙන්න ගත්තා. උඩ යට සරස අනන්ත අපරිමාණ සක්වල වෙත ගලාගෙන යන්න ළඟ දෙමින් යන්න පටන් ගත්තා. අර්ථ කතාවල සඳහන් වෙන අදත් අනන්ත ලෝක ධාතුනේ බුදුරැස් විහිදීමින් පවතිනවා කියලා. ඒ තරමට පුදුම ප්‍රීති සෝමනස්ස ඥානයක් තමයි පහළ වුණේ මේ සමන්තපට්ඨානේ සිහිපත් කිරීමේ. ඒ සමන්තපට්ඨාන මහා ප්‍රකරණයේ තියෙන දේශනා ණය ක්‍රමයේ තමයි ණය සාගරය කියන්නේ. ඒ ඕක සිහි කරනකොට ඒ ගරු ස්වාමීන් වහන්සේ නැව උඩ දීම සීල කෙලස් නැසා අරිහත්ත්වයටපත් වෙලා මහා බෝධින් වහන්සේ වඳින්න දඹදිව උතේට වැඩියා. ඉතින් මම මේ කියන්නේ ගියේ මේ බුදු ගුණ බුදු නුවණ ප්‍රමාණ කරන්න බැරි බව හැඳින්වීම පිණිසයි. සද්ධාතිස්ස රජතුමා 800 සමාදන් වෙලා හරියටම අමාවක් පොය දවසකදී මිහින්තලේ සමීපයේ තියෙන රාජගිරි ලෙනේ භාවනා නියෝගිව සිටියා. ඒ දවසේ විශාල පිරිසක් බණහඬ රැස් වුණා කළුදිය පොකුණ ළඟට. එතෙන් වැඩම කරවා වදාලා කාල බුද්ධ රක්කිත මහ රහතන් වහන්සේ. ඒ දවස කළුවර පොය දවස. වැඩි ඉන්නේ ඒ කළුදියේ පොකුණ සමීපයේ කළුගල් ආසනයක කළු තිමිරි ගහක් යටතේ වෙලා. උන්වහන්සේ හැන්දෑව ඉරිබස යන්න ආසන්න වෙලාවේ හඬ උදා වෙන ආසන්න වෙලාවේ බුදුගුණ දේශනාවක් ආරම්භ කළා. අද වාගේ ඒ කාල පරිච්ඡේදයේදී ශබ්ද විකාශන යන්ත්‍රය තිබුණේ නැහැ. ඒ මහෝත්තමයන් වහන්සේලා පිරු ගුණානුභාව බලෙන් පාරමී බලෙන් හොඳට කතා අඳ විහිදෙනවා. හෝ ඈතට පැතිරෙන්න දේශනා කරන්න පුළුවන්. එනිසා උන්වහන්සේගේ මේ දේශනාවේ පළමු ගාථාව ඇහෙනකොටම රජතුමාට පුදුම සතුටක් ඇවිල්ලා එතෙන්ද සමීප වුණා. කිරිස විශාල පිරිසක් බැවින් මැද්දට නොගෙල කෙලවරේ ඉඳගෙන හිටගෙන බණ ඇහැවා. එළියෙනකන් හිටගෙන බණ ඇහැවා. මේ කාල බුද්ධ ධක්කිත මහ රහතන් වහන්සේ කාලකාරාම සූත්‍රයෙන් පුදු විදියේ බුදු ගුණ දේශනාවක් කළා. රජතුමාට ඇතිවෙච්ච ප්‍රීති සෝමනස්සේ නිසා මහත් හලින් සාදුකාර දුන්නා. රහතන් වහන්සේ දැනගත්ත රජතුමාගේ සාදුකඳ හඳ සමීපයේ කැඳවල කොවිලාද බණ හඬාවේ ස්වාමීනි පළවෙනි ගාථාව ඇහෙනකොට මං ආවා. මෙච්චර වෙලාවක් හිටගෙනද බණ ඇහුවේ? එහෙමයි ස්වාමීනි. ඉතින් බොහොම දුෂ්කර වැඩක් නේද? නෑ ස්වාමීනි, මේ විදිහේ බුදු ගුණ හඬ තියෙනවා නම් දවසක් නෙමේ මුළු ජීවිතේම මං හිටගෙන බණ අහන්නම්. ස්වාමීනි, ඔබ වහන්සේ ප්‍රමාණ කළ නැහැ කිතරම් අසීමිත බුදු ගුණ සම්භාරයක් දේශනා කළා නේද? ස්වාමීනි, තවත් ඉතුරු තියනවාද බුදු ගුණ? නැත මහරජ මා දේශනා කළේ බොහෝම අල්ප මාත්‍ර දේශනාවක්. උපමාවක් කියන්නේ ස්වාමීන් වහන්ස, මහරජේ සියක් කිරියක වපසරිය ඇති කුඹුරු යායක එක වී කරලක වී ඇට ස්වල්පයි නේද? අනෙක් වී කඩල් වල ඇට අප්‍රමාණයි නේද?
ඒ වගේ මා දේශනා කළ බුදුගුණ එක වී කරලක ඇත වාගේ ස්වල්ප මාත්‍රයක්. නොදෙසෝ බුදුගුණ ඉතිරි වී ඇත වාගේ අප්‍රමාණයි. ස්වාමිනී තවත් උපමාවක් කියන්නේ මා රජ ගලන ගංගාවක දෙගොඩ තලා ගලන ගංගාවකට ඉදිකටු මලක් ඇල්ලුවාම ඉදිකටු මලෙන් ඇතුළේ පිටේ යන දිය බිඳුව ස්වල්පයි. අනිකෝ ජල ධාරාව අප්‍රමාණයි. ඒ වගේ මා දේශනා කළ බුදුගුණ ඉදිකටු මලෙන් ඇතුල් වී පිටවී යන දී බිඳුව වගේ බොහොම ස්වල්ප මාත්‍රයයි. නොදෙසෝ බුදුගුණ ඉතිරි ගංගාව ඉතිරි ජල ස්කන්ධය වගේ අප්‍රමාණයි. ස්වාමිනී තවත් උපමාවක් කියන්න. මහරජේ අහසේ පියාසර කරන පක්ෂියෝගේ පියාපතට යට වෙන අවකාශයේ ස්වල්පයි. ඉතිරි අවකාශය අනන්තයි. ඒ වගේ මා දේශනා කළ මේ බුදුගුණ දේශනාව ඒ ලිහිණීකුගේ පක්ෂියෙකුගේ පියාපතට යට වෙන අවකාශය වගේ බොහොම ස්වල්ප මාත්‍රයි. නොදෙසෝ බුදුගුණ අවකාශයේ සේ අනන්තයි. සාදු සාදු ස්වාමීනි, බුදුගුණ අනන්තයි අවකාශ වගේ. ගුහාංශ අනන්ත බුද්ධ ගුණ සම්භාරයක් මේ තුම් යම් රාත්‍රී දේශනා කළ ගුහාංශයේ විසිතුරු බුදුගුණ දේශනේට වෙතම පූජා කරන්න වස්තුවක් නෑ ස්වාමීනි. 300ක් වදුන් වට ප්‍රමාණ ඇති මේ ලංකාද්වීප රාජ්‍යය මම ධර්ම පූජාට පූජා කරනවා කියලා ලංකා රාජ්‍ය පූජා කළා. රහතන් වහන්සේ අනුශාසනා කළ අපසු රජුරවන්ට බාර දුන්න ධාර්මිකව රාජ්‍ය කරනු මැනව කියලා. මේ වාගේ සලක බැලීමේදී බුදුගුණ දේශනා කරලා අවසන් කරන්න බැරි තරම් අචින්ත්‍යයි. සඳහන් වෙනවා ගෞතම බුදු කෙනෙකුන් වහන්සේගේ ආශ පරිච්ඡේදයේ වැඩිම ගාන අවුරුදු ලක්ෂයයි. ඒ කියන්නේ අවුරුදු ලක්ෂයක් ආයුෂති කාලවල බුදුරු පහළ වෙනවා. ඊට වඩා දීර්ඝාස කාලවල පහළ වෙන්නේ නැහැ කියනවා. අඩුම ගානේ අවුරුදු 100යි. අපි හිතා බලමු අවුරුදු ලක්ෂයක් ආයුෂති කාලයක ලෝතුර බුදු කෙනෙකුන් වහන්සේ ලෝ පහළ වෙයි. සමහර අවුරුදු 8000ක් 10000ක් තරම් ගිහි ජීවිතේ ගත කරලානේ පැවිදි වෙන්නේ බුදු වෙන්නේ. ඉතින් කාල පරිච්ඡේදයේ තුල පෑදාවල් වෙනම දේශනාවක් නොකොට එක බුදු කෙනෙකුන් වහන්සේගේම බුදු ගුණ සජ්ජායනා කරමින් දේශනා කරතුත් ඒ අවුරුදු ලක්ෂයේ ගෙවි යනවා, ආවස ගෙවි යනවා, බුදු ගුණ කියා අවසන් නොවෙනවා කියන එක දේශනාවේ සඳහන් වෙනවා. ඒ තරමට බුදු ගුණ සිතා නිම කරන්න බැරි තරම් අචින්තියයි. ඒවං අචින්තියා බුද්ධා, බුදුවරයන් වහන්සේලා මෙසේ සිතා නිම කළ නොහැකි අචින්තේය අප්‍රමේය ගුණ සම්ප්‍රත්‍යයෙන් සමන්වාගතයි. බුද්ධ ගුණ අනන්තා, ඒ සරුවඥන් වහන්සේලාගේ సంతානිය තුල පවත්නා වූ බුද්ධ ගුණ ප්‍රමාණ කරන්න බැරි අනන්ත අපරිමාණ ගුණයක් බවට පත් වෙනවා. අචින්තියේසු ප්‍රසන්නානං, ඒ අචින්තේය වූ බුද්ධ ගුණයන් බුද්ධ ඥානයන් පිළිබඳව යම් කෙනෙකුගේ චිත්ත ප්‍රසාදයක් ඇති වුණානං, චිත්ත ප්‍රසාදයෙන් යුතුව යම් වන්දනාවක් කළානං, පූජාවක් කළානං, අනුස්මරණයක් හෝ කළානං එහි ආනිසංසේද අචින්ත්‍යයි සිතා නිම කළ නොහැකි කියන එක මෙහි සඳහන් වෙනවා. එනිසා දැන් මේ දහසක් බුදුන් බුදු වෙන උතුම් උදෑසන බුදුරජාණන් වහන්සේ ඉදිරියේහි ඒ බුදු ගුණ වර්ජන කරමින් බුද්ධ පූජාව පූජා කළා. සීලයක පිළිපෙළා. ඊළඟට මහා සංඝ රත්නයේ වෙනුවෙන් වැඩම කරවා වදාළ ස්වාමින් වහන්සේ දිනමක් වුණාට තුන් කාලයට ඇති අනන්ත ගුණ ඇති අෂ්ඨාර්ය පුජ්‍යල මහා සංඝ රත්නයේට අපේ මේ සිව්පසේ පූජා වේවා කියන සතුටෙන් මේ දානවත් පූජා කළ පරිස්කාර භාණ්ඩ ඖෂධ වර්ග නානාවිද පිරිකර ජාතිද පූජා කරන්න යෙදුණා. ඒ වගේම සිල්පී හිටියා. ඒ වගේම සමහර කෙනෙක් මේ සිල් බෑමෑනියෝ අතසේ සමාදන් වෙලා. ඒ වගේම ස්වල්ප වේලාවක මේ බණ කතාවකට සවන් දෙන්න යෙදුණා. ඒ අතර තව පින්වත් කීප දෙනෙක් විශේෂ අදිෂ්ඨානයතුව මේ පූජාවන්ද සහභාගී වුණා. මේ හැම දෙනාගේම සම්‍යක් ප්‍රාර්ථනා සපුරා ගන්න හේතු වෙන උතුම් කුසල සම්භාරයක් මේ වර්ෂයේ ආරම්භ දවසේදී නිදහම් කරගන්න යෙදුනේ සම්මා සම්බුද්ධ ශාසනය නෙමෙති වජිරමය පුණ්‍ය භූමියේ කියලා සතුටු වෙන්නට පුළුවන්. අපේ සරුවඥන් වහන්සේ යන් දවසකදී මෑණියන් කරපිට තියාගෙන මහසවරේ පීනලා ලෝතුරා බුදුබා පැතුසේක් නම් ඒ මනෝ ප්‍රණිගානේ පතං
සත් අසංඛ්‍ය කල්පලක්ෂයක් තුල ලෝතුරා බුදුවරු 125,000ක් දැක ගන්න සමත් වුණා. වැඳ ගන්න, පූජා කර ගන්න, බණ අහන්න, දම් පින්කම් කරන්න වාසනාවන්ත වුණා. පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිට නව අසංඛ්‍ය කල්පලක්ෂයක් තුලදී 387,000ක් බුදුවරයන් වහන්සේලා සම්මුඛ වෙමින් වචනින් බුදුබා ප්‍රතිමින් දාන සීල භාවනාදී කුසල් පාරමී පුරා ගන්න වාසනාවන්ත වුණා. ඊළඟට දීපංකර පාද මූලයේදී මේ මහෝත්තමයන් වහන්සේ කෝටි ප්‍රකෝටි අසංග ගණන් විශාල ධනස්කන්ධයක් දුගී මගේ යාචකාදීන්ට නාත අනාත හැම දෙනාට පරිත්‍යාග කරලයි වනගත වී 7 දවසක් ඇතුළත ධ්‍යාන විඥා උපදවාගෙන ධ්‍යාන සූයෙන් වැඩ සිටි. ඒ කාලේ මිනිසුන්ගේ අවසාරුදු ලක්ෂයයි දීපංකර සරුවඥන් වහන්සේ පහළ වී ඉන්න බව අහසින් යන වෙලාවක දැනගෙන බිමට බැහැලා පානත් පිරිසුදු කරන්න උපකාරී වෙලා අන්තිමේදී තමන්ගේ ජීවිතය මඬමත්යේ දිගා කරලා බුද්ධ පූජාවක් පැවැත්තුවා. එදවසේදී උන්වහන්සේට ලෝතුරා බුදු වීමේ නියත විවරණ ලබන්න වාසනාවන්ත වුණා. එදා පටන් උන්වහන්සේ සාරා සංඛේ කල්පලක්ෂයේ තුල පුදුමාකාර පාරමී සම්භාරයක් පිරුවා. බාහිද වස්තු දාන පරිත්‍යාගයේ මෙතෙකයි කියලා උපමා කරන්න බැරි වුණා. ආධ්‍යාත්මික වස්තු වශයෙන් ශාරීරියේ ලේ දන් දීම මිලකලමේ ප්‍රමාණ කළා නම් සතර මහා සාගරයේ ජලයට වැඩියෙන් ලෝතුරා බුදුබාපතා ලේ දන් දීලා තියෙනවා. මහා පොළවේ පසට වඩා වැඩි වෙන තරම් ශරීර මාස දන් දීලා තියෙන ලෝතුරා බුදුබාපතා. අහසේ තරු කැටවට වඩා වැඩි වෙන තරම් ලෝතුරා බුදුබාපතා පස්පෑ දිෂ්ණා නේත්‍රයන් දන් දීලා තියෙනවා. එවැගේ මහා මෙර උසට වඩා උස් වෙන තරම් ඔටුන්න පැලඳ හිස් දන් දීලා තියෙන ලෝතුරා බුදුබාපතා එක ජීවිතයක නෙමෙයි අනන්ත කාලය තුලදී. එවැගේම දරුවන් දන් දුන්න බැන දුන්න වැල් එකතු කරා නම් මහමෙර පර්වතයට වඩා උස් වෙනවා කියන තරමට දරුවන් දන් දීලා තියෙනවා. මේ වගේ භාර්යාවන් දන් දීලා තියෙනවා. රාජ්‍ය දන් දීලා තියෙනවා. ඔය දාන පාරමිතා මුල් කොට ඇති සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරය ශාන්ති සත්‍ය අධිෂ්ඨාන මෛත්‍රී උපේක්ෂා කියන මේ පාරමී ධර්ම දායේ 20 ආකාරයකින් 30 ආකාරයකින් උන්වහන්සේ පුරන්න සමර්ථ වුණා. අන්තිමේදී මොනතරම් එහි ආනුභාව සම්පත්තියක් ලැබී තිබුණද වෙසතුරු අධ්‍යයෙහිදී වයස 8 දී බද්ද පාරියංකේ බැඳගෙන ඇඳ උඩ වාඩිලා හිතින් දානයක් දුන්නා. ඇසුන් ඒසුන් මාස්මලේ මේවා දන් දුන්නා හිටි. මහ පොළොවට දනන්න බැරුව කම්පා වුණා. ඒ මොකද මේ වෙනකොට උන්වහන්සේ ඔක්කොම දන් දීලා හිතේ දියුණුව පතා මේ පුරවාගෙන හිටි. එදා හිතින් මේ අදිෂ්ඨාන ගොල්ලේ පොළොව කම්පා වුණා. ඇලියතා දන් දෙන වෙලාව මහ පොළොව කම්පා වුණා. ඒ වගේම සත්ත්‍ය සතික මහා දාන දෙන දාස මහ පොළොව කම්පා වුණා. රාජ්‍ය දන් දෙන දාස මහ පොළොව කම්පා වුණා. දරු දෙන්නා දන් දෙන දාස මහ පොළොව කම්පා වුණා. මාද්රි දේවි දන් දෙන දාස මහ පොළොව කම්පා වුණා. ඥාති සමාගමේ 60,000ක් ඥාතීන්ගේ ජීවිතේ දන් දෙන වෙලාවේ මහපොළොව කම්පා වුණා. මේ විදිහේ පුදුම විදිහේ පොළොව කම්පාන තරමට උන්වහන්සේගේ ඒ දීර්ඝ කාලීන පාරමී ගුණ සම්භාරයේ බලවත් වූ තිබුණා. අන්තිමේදී තමයි තවත් තුසිත දිව්‍ය ලෝකයේ ප්‍රදී සිටින්නේ දසදහසක් ලෝක ධාතීන් පැමිණි දෙව්බඹුන්ගේ ආරාධනෙ පිළිගෙන පස්මහා බැලුම් බලා පස්චිම බමුණෙහි ප්‍රතිසන්දිග්‍රහණය කෙලේ. මේක අවුරුදු 2630කොත් මාස 5කොත් දින 26කට ඉස්සර වෙලා. එදා දසදහසක් වල ප්‍රාතිහාර්ය සිද්ධ වුණා බුද්ධ ගුණ බලය නිසා. ඒ වගේම එයින් මාස 10ක් ගිය තැන එනම් මේක අවුරුදු 2629කොත් මාස 7කොත් දින 26කට ඉස්සර වෙලා ලුම්බිනි සාල වනෝද්‍යානයේදී ප්‍රාතිහාර්ය ජනක උත්පත්තියට පත් වුණා. දසදහසක් වල අසීමිත ප්‍රාතිහාර්ය සිද්ධ වුණා. එවැගේම 2600 වසරකුත් මාස 5කුත් දින 26කට ඉහතදී අබිනිෂ්ක්‍රමණය කොට අනෝමා නදී තීරයේදී උත්තම ප්‍රවෘජාවේශයට පත් වුණා. 2594කුත් මාස 7කුත් දින 26කට ඉස්සරදී දසදහසක් ලෝක ධාතු කම්පා වෙද්දී ලෝතුරා සම්මා සම්බුදු වුණා. එයින් මාස 2ක් ගිය තැනදී එසේම දසදහසක් ලෝක ධාතු කම්පා කරවමින්
ධම්සක් දේශනාවෙන් තුන් ලෝක ධාතුෙහි සත්වයන්ද අමා මහ නිවන් ආબોධ කරවා වදාලා. 45 අවුරුද්දක් මුනුල්ලෙහි දේශෝ ඒ ධාම්යස්යෙන් තෙමුණු ජනතාව අතුරින් සූවිසි අසංකේය 9 කෝටි 60 ලක්ෂයක් දෙනා ආරි සත්‍ය ආબોධයෙන් අමා මහ නිවන් සුව ලැබුවා. එවගේම සරුවඥන් වහන්සේගේ පරිනිර්වාණයේදී අදිෂ්ඨාන බලයෙන් ශේෂ වූ ධාතුන් වහන්සේලා වඳින පුදන අප්‍රමාණ ජනතාවට ලොවේ ලෝතුරා සම්පස්සිද්ධ වුණාද දවස දක්වා. තවත් අනාගතයේදී ධාතු පරිනිර්වාණය දක්වාම ඒ සරුවඥන් වහන්සේගේ බුද්ධෝත්පාද කාලයේ ජීවමානයි. ඒ මේ කාලයේ තුල අප විසින් මේ සිත කය වචන තුන්දොර සංවර කරගෙන දාන සීල භාවනාදී උසස් කුසල් රැස්පත් කරන්නේ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණස්කන්ධයේ සිතේ දරාගෙන අනන්ත ඥාන සම්භාරයේ සිතේ දරාගෙන ඒ සරුවක්යන් වහන්සේ ගමන්ගත් නිවන් මඟට අවතීනව අපට ත්‍යාගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාව වෙනුයි. එනිසා අදත් මේ මොහොතේදී සිදු කර ගන්නා ලද මේ කුසල සම්භාර ධර්මයේ අපේ సంతාන තුල සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන කුසල සම්භාරයක් බවට පත් වුණාසේම මේ ධර්ම ශක්තිය අප වෙනුවෙන් මේ සාදීර්ඝ කාලයක් බෝධි සම්භාර පුරා සූවිසි අසංග ගණන් ජනතාව නිවන් පුර පමුණුවා වදාළේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ 216ක් මඟුල් ලකුණෙන් බබලන ශ්‍රීපාද පත්මමූලේ බුද්ධ පූජාවක් වේවා. ඒ සරුවඥන් වහන්සේගේ ආශිර්වාදයෙන් අපට මේ උදා වූ වර්ෂයේ පුරාම වඩ වඩා පාරමී පුරා ගැනීමට වාසනාව වේවා කියා ප්‍රාර්ථනා තබා ගනිමු. ඒ සරුවඥන් වහන්සේ දෙසු සුවිසුද්ධ වූ ශ්‍රී සද්ධර්මයේත නවලෝතුරා ධර්ම ධාතුවට අපේ මේ කුසල සම්භාරයේ ධර්ම පූජාවක් වේවා. ධර්ම රත්නේ ආශිර්වාදයෙන් අපට මේ උදා වූ වර්ෂයේ පුරාම දෙලව දුණුවේ නිවන් මඟ පාරමී පුරා ගැනීමේ වාසනාව තව තවත් ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු. එවාගේ මේ ධර්මයේ තනුව මඟඵල නිවන් සුව ප්‍රසක් කළ අෂ්ඨාරි පුජ්‍යල මහා සංඝ රත්නයේ දිරි අප මේ රැස් කරගන්න සෑම කුසලයක්ම සංඝගත දක්ෂිනා පූජාවක් වේවා. සංඝ රත්නයේ ආශිර්වාදයෙන් අපට මේ උදා වූ වර්ෂයේ පුරාම නිරෝගී සුවයෙන් සීල සමාධි ප්‍රඥා සීරසෙන් දෙලව දියුණුවත් නිවන් මඟ පාරමී ගුණයක් පුරා ගන්න වාසනාව වේවා කියා ප්‍රාර්ථනා තබා ගනි. එවැගේම අප හදා වඩා ගත් ආදරණීය දෙමෝපියන් උදෙසාද ගුරුතුමන් වහන්සේලා උදෙසාද ගුරු දෙගුරු පූජාවක් බාටපත් වේවා. ඒ ගුරු දෙගුරුතුමන්ගේ ආශිර්වාදයෙන් අපට වඩ වඩා මේ බුදු ශාසනයේ පාරමී පුරා ගන්නට වාසනාවන්ත වර්ෂයක්ම වේවා කියා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු. මෙසේ තුන් සිත පහදවාගෙන අද මේ දහසක් බුදුන් බුදු වෙන උදෑසනෙදී සිදු කර ගන්නා ලද බුද්ධ පූජාමේ සංඝ රත්නයේ උපස්ථාන කිරීමේ දම් පින්කම් පිරිනැමීමේ කුසලය සීල සමාදාන කුසලය බණපදයකට සවන් දීමේ කුසලය හා තුන්දොනින් සිදු කර ගන්නා ලද දාන සීල භවනාමේ සීල කුසල සම්භාර ධර්මයේ හේතුවෙන් තම තමා නමින් අභව ප්‍රාප්ත මෞපිය ගුරුවරු බන්දු මිත්‍රාදීන්ට භවයක් පාසා සුගති සම්ප්‍රසිද්ධ වේ සුවසේ දාන ආදී දස පාරමී පිරි ඒ උතුමන් පැතෝ බෝධි ඥාන වලින් සමා මහ නිවන් සුව ලබත්වා කියා කරුණාවෙන් පින් පමුණුවෝ. එසේම ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මා ආරක්ෂක ඉෂ්ඨ දේවතා මණ්ඩලයේ මෙතින් අනුමෝදන් වෙත්වා. දිව්‍යමේ ආයු වර්ණ සප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා. ගෞතම සම්බුද්ධ ශාසනයේ ශ්‍රී ලංකා දීපේට බෞද්ධ ජනතාවට මේ පින්වත් මව්පිය දුව දරුණිය ඥාති මිත්‍ර හැම දෙනාටම දේව ආරක්ෂාව සලසා දෙත්වා. පතු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රීන් පින් පමුණුවෝ. එසේම හිතවත් වූද මැදහත් වූද අහිතවත් වූද සීලම සත්වයනටත් මෙම කොළඹ අගනුවර වැසියන්ටත් අවටගම් නගර ලංකාව දඹදිව්තල මේ සක්වල සීලු සක්වල දස දිසා වාසී වූ සමස්ත ලෝක සත්‍යාට මේ පින ලැබේවා. සීලු සත්වෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණ යෙත්වා නිවන් මඟ ගමන් කරෙත්වා ආරි සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රීන් පින් පමුණුවෝ. තුන් සිත පාදවාගෙන බුදු සසුනේ චිර ජීවනයේ ප්‍රතිමින් සංගරුවනට ආයු වර්ණ සප බල ඥාන පිරිනමමින් ආශිර්වාද පෙරටුව පාරමී සීරිසින් සිදු කරගත් මේ උදාර කුසලානුභාවයෙන් බුද්ධාදී රත්නත්‍රානුභාවයෙන් දිව්‍ය මණ්ඩලයේ රැකවරණින් හා
කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලෙන් මේ මහා පින්කම සංවිධානය කරගත් පින්වත් එච්.ජේ. ආරාරත්න මැතිතුමා නන්දත් එම චන්ද්‍රාරාරත්න මහත්මනීටත් එවාගේ මේ අනිලාගමගේ රණසිංහ දියණියටත් අසංග ගමගේ පුතුණුවන්ටත් පවුලේ සැමටත් මේ සහභාගී වෙන සීලව මහත්තුරු මව්වරු දූදරු ඥාති මිත්‍ර හැමදෙනාටමත් විශේෂයෙන් මෙලෝ වාසයෙන් ඇත්තා වූ අසනීපකම් අපල උපද්දරව අතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාර්ග බාධක අනවින්න කොඩිවින්න බන්ධන ඇස්වා කටවා හෝවා අඬෝවා අලාභ අයසාපාස නින්දාපාස දුක්ඛීදා සියල්ල හිලු දුටු අඳුරුසේ විහෙත විද්වාසනේ වේවා. තබන තබන පියවරක් ගානේ හෙළන ගලන හුස්ම රැල්ලක් පාසා රත්නත්‍රේ සූවිසි මහා ගුණයේ අසීමිතා ආරක්ෂා නිරතුරුව පිහිට වේවා. රජසොර සතුරු ගිනි ජල වසවිස අවියාවෝදාදි විපත්ති වලකීවා. උපපීල කුපච්ඡේද කකුසල විපාක වාර ප්‍රතිබාහනේ වේවා. උපස්තම්මක කුසල විපාක ලැබසිතීමේ සමට දීර්ඝව සත් වේවා. කායික මානසික සනසිල්ලේ දෙලව දියුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා. ගුණයෙන් නුවණින් ධනයෙන් ධාන්‍යයෙන් යසසෙන් ඓශ්වර්යයෙන් සැපතෙන් සම්පතෙන් ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් සද්ධාවෙන් සීලයෙන් ශ්‍රුතියෙන් ත්‍යාගයෙන් ඥානයෙන් හිරියෙන් ඔත්තප්පයෙන් බහුශ්‍රුතතාවයෙන් පරාක්‍රම වීරියෙන් සිව්බඹ වීරණයෙන් සතර සංග්‍රහ වස්තුවෙන් සමථීපාසනා භාවනා මාර්ගයෙන් හා දසපාරමිතාදී බෝසත් ගුණයන්ගෙන් පෙනපස මෝරණ සඳක් මෙන් දියුණු වේවා. සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල සිටිම නිරුවණකින් කල්පරුක්ෂයකින් භද්‍රගටයකින් මෙන්ද පූර්ණ චන්ද්‍රයාගෙන් මෙන්ද පිරී කිරී සශ්‍රීක මේ සමෘධිමත් වේවා. දාන සීල භාවනාදී කුසල් පාරමී පුරමින් මෙලව දියුණුව පරලොව සුගතිය සාන්ත නිවන පිණිස පාරමී පුරා ගැනීමට රත්නත්‍රයානුභාවයෙන්ම විංසත් සත්වර්ෂාධික කාල දීර්ඝව සත් වේවා. සසන වාසනාතුරු භවයක් පාසා ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ජාති ස්මරණඥානේ සම්‍යක් දෘෂ්ටි ඇතුව සුගති ලෝකෝත්පත්තියම වේවා. කල්යාණ මිත්‍රාශ්‍රේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරේ සහ ධර්මානුධර්ම ප්‍රතිපදාව ඇතුව නිවන් මඟ පාරමී පුරා ගැනීමට ජාති ජාතිත් වාසනා වේවා. සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නැද හිතමිතුරන් සේවක සේවිකාවන් දෙකටුව සුවසේ පාරමී ගුණ සපුරා දුක්ඛය සමුදය නිරෝධය මග්ගය චතුරාරි සත්‍ය අවබෝධයෙන් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිමිසනසේ පැමිණ වදාළ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍ර අමාමහ නිවන් සුව පිණිස මේ උදාන කුසල සම්භාරයේ හේතු වේවා වාසනා වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඥාතීන්ත දෙවියන් ද සීල සත්‍යයන් ද පින් පෙත් පමුණුවමු. ඉදං ඕ ඥාතීනං හෝතු. ධර්මානුශාසනා පැවැත් වූ දේශකයාණන් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.